රයි ජයතන් වහස අචත තවසා හර ඇඩුවේ බුදුරජාණන් වහන්සේ ද බුද්ධත්වයට පත්තනකොට ප්‍රහමලෝක ඉපතන බව දැන්නව නිසා දැන් දයාානලාබේ කිින්්ඥාලාබේ කස තවසා ඒ මිය යනවෙලාේ දියානලලාබෙන් අිඥාලාේ ිය යන්න හැමලේ දයාානේ ඉන්නකොටම අභිින්්ාාව ඉන්නකොට නැතම් පහලට විල සාමානවිදියට මියයන්ට දැන් අ්‍යහාස පුද්ගල සූත්‍යත් ධාන නිසේ සූත්‍යත් කායගතා සත්‍ය සූත්‍යත් අදවස තුනක්ම කියනවා මෙ තුනේම තියෙන්නේ මෙ ධ්‍යානයක ආශවාධනය කළො තදින් හාසා තදස් ආදීයට තන්නිකාමේටි එක ඇවතක් බව තිමුුණ නැත්තා එක අනිවාරයෙන් ආනපාන සත්‍ය මාදිය වඩෙනකොට සතරකමටහන් වඩෙනකොට ධ්‍යනයක් ලැබෙනවා සමාජියකට පත්වෙනවා. හැබැයි බුදුහාන්දරුව කියලා තියෙන්නේ භගවතෝ පණසාභකු. භාගවතුන් වහන්සේ දේශනාගරපුටේ නිවැරදිව දැනගන අනුගමනය කරන සාභකයා කීටවත්ම ධ්‍යානයක දපන්න තන්න ධානය සමුවධිනෑ ධ්‍යානසුවය විඳිනෑ ජානසුවය විින්ඩොත් මෙ සතරගම ජානකරන එක අමතක වෙන. එතකොට ඒ පුද්ගලයට ධ්‍යානයෙන් මිටෙන්න්නත් බෑ. ජාන සුවය මේ ලෝකේ සාමාන්‍ය පුද්ගලයක් මේ ධ්‍යානයක් ලැබුවොත් මේ ලෞකික වසයෙන් ලබන්න පුළුවන් උපරිම සුවයා. එක ධානයක් ලබලම් බල ඕන කොච්චට සුවයද්දක. හැබැයි ඒ ධ්‍යානසුවය බිඳින්න පටන්ගත්ත. තඳම්ම ආසානය තදස්සාදේටී. තන් නිකාමීති තබ බහුල විහාරි මේ බුද්ගල සූත්‍රය අදහුසට දේශනා කරනවා ඔය සියලු වචන දාලා බුදු හාමුදුරුව මෙවා කියල තිය. එක ඇතත් ජානයක දපනයක තපන ජ්‍යනසුවයේ විඳිනයක ජ ජානගත වෙන දෑන්ගතෙන ඇවැටක් කියලා තියනෙන ආප්ති. ඒ මිඩී නිදහසවෙන ක්‍රමයක් බුදුහාමුදුරුව ධ්‍යාන නිස්සේ සූත්‍රයේ කියාදු. කියාදී ලකිව්ව ධ්‍යානයත් නිච්චසේ ගන්නපා අනිච්චතෝ. මේක ලෙඩක් රෝගයක් ගණ්ඩයක් උලක් ආබාධයක් වචන ගණනාවක් ඔබට අර පොතේතියන ධ්‍යාන නිසේ සූත්‍රය ඔබට ඔය ධානනිස්සේ සූත්‍රය මේ පොතක ීීන කේ මෙතන නෑ ඒ කොළේ ඔබට හොඳට අරගන බලන්න පුළුවන් අදවසට අපි කියා දෙනවා එනිසා මේ ධ්‍යානයෙන් නිවන් දැක්ක පුද්ගලයෙක් නෑ එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙනකොට ඔය අසිත තවුසල උද්ධකරාම පුට්්‍රා ලාරකාලාම පංචවක්ගේ බික්කුන් ගයාකත්‍රප නඩිකසම ඔක්කොම ධ්‍යනලාබී අිද්ඥාලාබී දාන ලැබ හම අභ්ඥා ලබහම් නිවන් දකින්න එපාය කීටවත් නිවන් දකින්න බෑ නය නිවන් දකින්න නම් මේ ඔබ තුල තියන මුල් බැහැගෙන තියෙන මළකඩුටත්තුතුම විරජන් වීටමලන් දම්ම චක් උමුද පාලුවෙන්ද එටකො ඒකට බුදුහම් ගරුව ක්‍රමයක් ඒකට හොයා ගත්ත. ඒට අයි ක්‍රමයක් හොයාගට සමුදය නිරෝධය සමුදය නිරෝධය කිරීම මිසක් ්‍යාන වලින් අභි්ඥාවලින් නියවන් දකින්න බෑ. මෙ වාහරක හාමුදුරුවෝත් වහරක හාන්දුරුවන්ගේ ගෝලෝ. අද බොහොම සාමන්‍යය මිනිස්සු පිළිගන්න ධර්මයක් දේශනා කරනවා යම් කිසි දේශනා කරන එක ඇත්ට නමුත් ඒකොල්ලන්ගේ අන්තිම ඉලක්කටාගට් එක ආර්ධ්‍යානයකට පත්වී. එටනින් එහාට ධානයෙන් විදන ක්‍රමයක් පාරකාමුදුරුවෝශේෂයක්වත් දැනග නීටයත් නෑ කිව් වෙත්න. වාරකාමුදුරුවන්ගේ ගෝලයෝ දන්න ෙත් නැෑ කියන්නෙන. ඉති ඒක නිසා තමා ටිපිටගේ තියන මේ කියන සූට්‍ර ගණනාවක් විශේෂයෙන්ම මහාසාරෝපම සූත්‍රය ධ්‍යනු නිශවය සූත්‍රය. ්‍යාන නිස්සය සූට්ටේ කියලා තියෙනවා පටමම් පහම් භික්කවේ ධ්‍යානන් නිසාය. නිස්සේ කියන්නේ දැසය අනුසය අනුසට විරුද්ධ වැචෙන තමා නිශ්වය. අනුසේ ගන්නේ ආසය අලුතෙන් එකතු කොර ගන්න අනුසේ ඒක නිදහස්සනවා නිස්සය පටමත් ්‍යානම් භික්කවේ ධ්‍යානන් නිසාය ආසවානං කයන් වදාන්න. ුවකය කරන්න පුළුවන් වෙන්නේ ධානය මිටි නිට හසුනාව. දුටිියම්පහන් තටියම්පහම් දෙවැනි තුන්වෙනි අතරවෙනි ආකා සංඥාතන ආකිෂ්ඥාන්තන ධ්‍යන අටම බුදුහා මුදුරෝ කියලා තියෙනවා. ඉට පසි කියලා පටමම් පාහම් මිකවේ ධ්‍යාන නිස්්සාය ආස්වා නංකයන් වදාමි කියලා ඊට පස්ස කියනවා මේ ධ්‍යානයේ අර සුවය රූපගතන් වේදනාගතන් සං්ඥාගතන් විඤ්ඥානගතන් මෙට යය දේව තත්ව හෝට රූපගතන් වේදනාගතන් සංඥාගතන් සංකාරගතන් විඤ්ඥානගතන් කියන්නේ පංචස්කන්දය උපාධානය කරගන. ්‍යානයක් ්‍යානසුවය විඳින පුද්ගලයක් පංචස්කන්දයම යම් උපාධානයක් සිදුකරගන තමන් ගතා. ඒ මිඩී නිටහස් වෙන්න බුදු හාමුදුරුවෝ කියනවා ටේ දම් මේ අනිච්‍යත දු රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ, අගතෝ ආබාඩතෝ පරතෝ පලෝකතෝ සු්ඥතෝ අනත්්‍යතෝ සමනුප්පස්සුති. මේකැන්නේ අනිච්චන්ඩුක්කන් අනිච්ච දුක්කා අනත්ට හැබැයි මේ අනිච්ච දුකා අනත්්‍යවලට අමටරව අනිච්චතෝ දුක්කතෝ කියලා රෝගතෝ රෝගයක් ගණඩයක් සල්ලතෝ තුවාදයක් අගතෝ උලක් ආබාධයක් පරතෝ පලෝකතෝ සු්ඥතෝ මෙකේ අනත්තතු මමත්තයෙන් ගන්න සුදුසුනැ. මොකක්ද ධ්‍යානේ. මේ ධ්‍යන නිිශ්‍යයේ සූත්‍ය ටිපිටකේ තියෙන සූට්‍යය. ්‍යානයෙන් මිටෙන්න්න නිදහස්වෙන්න සතරකමටහන් කරඩුව. මරණා අනුසතිය වඩන්නුන්. මේ අනිච්චතෝ දුක්කතව අනත්්‍යතෝ තම මරණාංස්තුතියි. හැබැයි මරණා අනුසතිය විතරක් නෙමේ. අනිත්‍ය තෝ දුක්කතෝ රෝගතෝ ගණ්ඩතෝ ධ්‍යානයේ අපි දැපුව සමවැදුළත් මේ ධ්‍යානයේ දිගටම ආස්වාධනය කොළත් මේක රෝගයක් ගණ්ඩයක් ගලක් ගලක් ආබාධයක් මේ මිඩී නිදහසනෑ මේක නිවන්ට බාධාවක් කියක පැහැදිිලියෝතේ රුන් කරගෙන එම අනි්‍ය මරණා අනුසතිය වැඩුවත් සතරකමටහන් වැඩුවොත් එ්‍යාන් ලාබල් එධානයේ මිඩී නිදහසනවා ඒම කියවා ධම්මෙහි චිත්තම් තයි ධම්මේහි චිත්්තම් පටිවාපේචි සෝපයේතයෙහි ධම්මයෙහි චිත්තම් පටිවාපෙත්වා අමතායධාතුවා චිත්්තන් උප සම්ගරති. ධානය මිඩී නිදසුනාම නිදහසවෙන්න මටා අනුස්සති පුද්ානුෂ්‍යව දැන්දෝට මේ ධ්‍යනය මිඩී නිදහස්සූ පුද්ගලයක් දැන් ධ්‍යානය තපන්න ඇතපන්න ඒ පුද්ගලයා පටිවාපෙත්වා අමතායදාාතුවා මත්වෙන්න්නේ ධ්‍යානයෙන් මත්වෙෙන්න්න. අමතතා ජාදවාචිත්‍යන් උපසංහරති මකපල් ලබන්න පුළුවන් වෙනවා ඒතන් සන්තන් ඒතන් පනහිතා යදිදන් සබ්බ සංකාර සමතෝ සම්භූපති පටි නිසක්ගෝ තන්නාක්කයව විරෝන් නිරෝධවන නි්බානන්ටි නිවට පත්වෙන. ධ්‍යනෙන් මඩී නිදහශයේ යුතු බව මෙ ධ්‍යාන නිස්සය සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙන මේක පරිවර්තනය කරපු සිංහලට ටිපිටකේ මිනි සුහේ නිස්සය කියන වචනේ. වැරලියට පරිගත ඒ නිසා මේ ධානය මදී නිදහස් වීමක් ගැන භාරකා හාමුදුරුව ශේෂයක්වත් වාර්රකා හාමුදුරුවන්ගිකෝලයොත් සේෂයක්වත් දැනග නී තියන මේගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අතරවෙනි අටවැනි ්‍යානය දක්වාම මේ ධ්‍යන් නිසේ සුත්‍රයේ තියනම් ජානයකින් විදී නිදහස්වෙන්නට මේ හතරකමටහන්මයි කරන්නුවට මටර උත්සති බුදධාන සතුමයි වට එමොක්. ඇි අරතුන්ස ඊළඟ එක මහා රහතුන් වහන්සේ මහා රහතුන් වහන්සේ නමකකින් හැර සෝතාපන්න පලේ කෙනෙක්ගෙන් යාලුවක් අපිකි පනක් දම කියල දේවා කියලා එතකොට එඒයටටත් පරතව කෝෂක ප්‍රත්තිය ලබෙනවාදමගක් මට සෝතාපන්න පුද්ගලේ කරහා හෝ දහම අලුත්ම කෙනෙකුට ඉගෙනගත්වත් එයායට පරතවගෝෂල ගැම්මමයි අනුමානඥානෙන් එහාගිය ප්‍රක්ෂ ඥානය චතුරාර් සත්‍යය සමුදය නිරෝධය පසක් කොට දැක්ක සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් සියලු දෙනාගෙන් බන ඇව් හැකි පරතෝගෝෂික පත්ව ලැබූ හැකි සමුදය නිරෝධය දැනගත්ත හැ තේරඒ ඕනම කෙනෙක්ගෙන් සුටමේඥානය ලබන්නත් පුළුවන් පරතෝගෝචික ප්‍රත්ක ලබන්නත් පුළුව අදස්ස කො ුද්දස වෙන ැට තේරුම් ගන්නත් පුළුවන් හැබැයි බුදුහාමුදුරුව හිටිය කාලෙ ඒ මැහු වනං බුදදුෂක්තියට හිබේම අනුගත වෙන අද දැ මේක තමා වැදගත් විටියට තේරුම් ග්ඩුවට අද බුදු කෙනෙක් ලොවතුරා බුදු කෙනෙක් නෑ එ සියලු බුදුවරුන්ගේ මනෝමයකායන් කේන්ද්‍රගතු වෙලා තියෙනවා අර ස්ථානත. ඒනිසා අපි බුදුහාමුදුරුව පිරිවන් පැයන්න විනානිගානකට පෙර අනන්ඩ හාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට කිව්වා. මේ පිරිනුවන් පැවට පස්සේ මනෝමයකායන් කේන්ද්‍ර ගට වෙනවා තැනක චත්තාර්මාන හිතාානානි එතනින් මේ බුද්ධිශක්තියට අනුගත වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ජීයෝමානුව හිටිය අවුරුදුහතලස් පා තුළ ඔය ගැන වචනයක්ක් කතාගලේ නැත්තමුකට ඒම අවශ්‍යතාවයක් තිබු නෑ. ට ප මේ ආනන්ද හාමුදුරුවන්ට තමා මේක මතක් වුණේ. මහා පරිණම් භාන සූත්‍යය අනුපස්සයෙන් කේදේ ආනද හාමුදුරුව ප්‍රශ්නයක් ඇැව්වා බුදු හාමුදුරුවන්ගේ භාගවතුන් වහන්සේ ඔබ දැන්හන් ඔබහන්සේ දැන් පිරිිාන් පැෑවට පස්සේ. අපිට මේ බුහඩ බුදුරුව බුදුශක්තිය සැබෙන්නේ නෑ. එතකොට කොමද කෙනෙක් සෝතා පන්න පලයට පත්වවෙනිකය. එතකොට නවා බුදු හාමුදුරුවෝගවේ නෑ ආනන්ද මං පිරිිනාාන් පෑවට පස්සෙ. මේම ස්ථාන හතරක බුද්ධිසක් තිය තියෙනවා මේ සියලු බුදුවරුන්ගේ මනූමයකායන්නේ ස්ථානහතරට කෙන්්ඩ ගත වෙනවා එතැනින් ඕනම කෙනෙකුට ඕනෙනකුට මේ සද්දස්ව කුල පුත්තා. සද්දා ඉන්දිය මතු වූ දහම් ඇැස පෑදුුණු කෙනෙකුට එතෙන්ටකිහිල්ලා බුද්ධිසක් ීට අනුගඇතු වෙලා සෝතාපන්න වලයට එටයන බොටල් එකෙන් බාටකෙන් ඉවත් වෙන්න පුළුවන්ගේ. අවසම් ප්‍රශ්න අරහිත මාස ඒ වගේමයි දැන් අපි සතර ස්ථානවලින්ක් බුද්ධශක්තියය පැතිලිලා තියෙන සීමවත් තුළනේ සීමාවත් තුළ ඉඳර්ගන්න අපි ඔවහන්සේකෙන් හරි වෙන ආරයමහන්සේ මගගේ හරි දහ මහන පොට පුද්්‍රශක්තියකය අපි තැනුවත් නැතත් නිකම්බ ඒවෙලාව ස්ාන දීම පුද්ධක්තිය අනුගත වන්නවා න මේමයි බනාහල් සද්‍යර්ශ කුල පුුද්ටස වඩ ඕන තමන් තනිටනිම තමන් තනි ජනුව මේ බුදදුසක්දීට අනුුවට වඩ. සමූහයක් හැටියට නෙමේ තමන් මේ අ බණහන්න පුළුවන් දැම් බෞතරයා. සවද්දර්සකල පුදස්ව වෙන්නක් පුළුවන්. තමන් තනි තනිව ගිහිල්ලා එටඩි තමන් එක විනානිි පහක් රාගයෙන් තොර දේශයෙන් තොර මෝහයෙන් තොර පිරිිසු ජේතනාවක් ඇති සිතක් හදාගණ්ඩුව නිකලේසි සිතක් හදාගණ්ඩුව. බුදුහාමුදුරුවෝ බෝධීන් වහන්සේකාවට වැඩම කල්ල බෝසත්තුමා මෙන්න මේ විදියේ නික්්‍රේශී සිතක් ඇටිකරගත්. මමත් ඒ වගේම මේ බෝධීන් වහන්සකාවට ඇමිල්ලා ඒ බෝසත්තුමා වගේම රාගෙන්තොර දේශයෙන්තොර මෝහෙන්තොර නික්ලේශී සිතක් මටත් විනාටි පාකට ඇටිකරගන්න පුළුවන්. ඒ නික්ලේසිී සිටෙන් අපි සුදු කිරණ ශක්තියක් මෙත්තා කරුණා මුදිතා උපේක්කා ශක්තියක් මුලු විශ්වයටම පතුරුණ එතකොට අර සියලු බුදුවරුන්ගේ අටීට බුදුවරුන්ගේ මනෝමේකයි තියෙන බුද්ධරස්මිය චක්තිය ඔබට අනුවට වෙන් අඒයි බුද්ධික් දේල අනුුවට වෙනවා ගන්. එතකොට ඒ තනිට අනිුව කරගණ්ඩු තම තමන් කරගණඩෝ සෝගස අර්ත මාසමන් අදහස් කරත අපි ඒ ස්ථාන දන් උබ වහන්සක ඒ ස්ථානයම ඉඩ ඇවවත් ත ක නිුව කරග්ඩුව වෙන වෙනම කරගඩුව දෙග සතිස්ථාර කලපු නැන්නම් අපි විසිම් බැස්ස කල භාවනා වැඩ සටාන කීපයක් කළ අනිත් ටැවල නන්නෑ ඉඩටුන් යෝ බුදු කල හෝ වඹර කල විසින් බැස්ස කල භාවනා වැඩගටන් කීපයක්ම කළා මේ කිව්වා නමුත් අර ඒ කි කියපු එක තම තමන් තනිතනිවා මේක කරග්ඩුවට